පළමු පියවර ඔබව ඉලක්කය කරා ගෙන නොගියද ඉලක්කයට යන මාර්ගත වෙත ඔබ යොමු කරාවි 50 දශකයේ දිනක පළමු පියවර ලෙස රෝපණය වූ සිතුවිල්ලක් දිනෙන් දින දැනුමින් හා අත්දැකීම් වලින් සරුව වැඩෙන්න පටන් ගත්තා අසුරු සැනින් එක මොහොතකදී කල්පලක්ෂයක හැංගීම් නාභිගත වන කැමරාවට ඔහුගේ සිතෙහි දිනෙන් දින ලබා දී තිබූ ඉඩ වැඩි වෙන්න පටන් ගත්තා මට කැමරා ශිල්පය ගැන උනන්දුවක් ඇති වුණේ පාසල් යන කාලේ මං කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල ඉගෙන ගන්න කාලේ මට බෝඩිමට ලැබිච්ච පොකට් මනි එකතු කරලා තමයි මම පළවෙනි කැමරාව කියන්නේ ඒක පෙට්ටි කැමරාවක් ඒක ගත්තේ පොකට් මනි එකතු කරලා පෙට්ටි කැමරාවෙන් පාසල් ක්‍රීඩා උත්සවයේ සජීව මතක සටහන නිශ්චල රූපයට ගත් ඔහු විල්සන් හැගොඩ මහතාගේ කැමරා ළමා සමාජයට එකතු වූයේ ඉනි අනතුරුවයි ඒක ඇත්තටම මගේ ජීවිතයේ ලොකු වෙනසක් කරන්න සමත් උනායි කියලා මට හිතෙනවා ඔය විල්සන් හැගොඩ මහත්මයාට ති මම චාරුප ශිල්ප පිළිබඳ ලොකු අධ්‍යාපනයක් ලැබුවා ළමා සමාජයෙන් පස්සේ ලංකා ජාතික චාරුප කලා සංගමයට බැඳිලා විල්සන් හැගොඩ මහත්මයාගේ ආශ්‍රයෙන් තමයි කලාත්මක චාරුපකරණයේ පිළිබඳ අධ්‍යයනයක් ලබන්න පුළුවන් වුණේ 1961 දී පාකිස්තානයේ දවුන් මෙඩිකල් කොලේජ් විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරන ලද ඡායාරූප ප්‍රදර්ශනයේදී ඔහු සම්මාන සහතිකයෙන් පිදුම් ලැබුවා 1962 දී ජාතික ලලිත කලායතනයේ දෑ අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවෙන් පළමු පන්තියේ සාමාර්ථයක් ලබාගත් ඔහු මේ වන විට ඡායාරූප කලාවේ විවිධ අංග සොයා යමින් ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශන 7ක් පවත්වා තිබෙනවා දක්ෂතා මත ඡායාරූප ශිල්පියෙකුට ලබාගත හැකි ඉහළම සම්මානය වන MFIAP සම්මානය 2013 වසරේදී තමන් සතු කරගත් ඔහු අන්තර්ජාතික සම්මාන රාශියකින් පිදුම් ලැබුවා 2013 වසරේදී කලා භූෂණ සම්මානයටත් 2016 වසරේදී සුවඳ පද්ම ජාතික සම්මානයටත් උරුමකම් කියූ ඔහු මේ වන විට රටවල් 34කින් රන් රිදී ලෝකඩ පදක්කම් දිනා තිබෙනවා එහි විශේෂත්වය වන්නේ බොහෝ සම්මාන ලබාගත් එකම ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියා ඔහු වීමයි ඔබ ඔහුට වඩා හඳුනන්නේ ඔහුගේ දියුණු ඇසයි ඒ කතා කරන පිළිතුර ඔහුගේ කැමරාවෙන් නිබඳ නාභිගත වන නිසායි පැරණි ඡායාරූප ශිල්පීන් ඡායාරූප ශිල්පියෙක් හැටියට වැඩ කරන්න පටන් ගත්තේ යම්කිසි දැනුමක් ලබාගෙන එතකොට දැන් ඒක වෙනස් වෙලා තියෙනවා සමහරව කැමරාවක් සල්ලි වලට අරගෙන තමයි ඉගෙන ගන්න පටන් ගන්නවා ඒක ඇත්තටම ලොකු අඩුපාඩුවක් දැන් වර්තමාන ඡායාරූප ශිල්පයන් අතර තියෙන ලොකු අඩුපාඩුවක් ඒක අර ශිල්පයේ පිළිබඳ දැනුමක් ඇති කරගෙන නෙමෙයි වැඩේ පටන් ගන්න. ඒක ඇත්තටම ඉතාමත් ලොකු අඩුපාඩුවක් ඒ ක්ෂේත්‍රයටත් ලොකු පාඩුවක් ඒකෙන් වෙන්නේ මොකද අර ශිල්පයේ පිළිබඳ දැනුමක් නැති අයගෙන් මේක බිහි වෙන නිසා දැන් සංස්කෘත දෙපාර්තමේන්තුවෙන් මේ මෑතක ඉඳගෙන මේ පහුගිය අවුරුදු 3 ඇතුළත පටන් අරගෙන කරන මේ උත්සවයක් කළ රාජ්‍ය උත්සවයක් ඡායාරූප ශිල්පයේ සම්බන්ධයෙන් කරලා ඡායාරූප ශිල්පීන් අගය කිරීම ඉතාමත් වැදගත් දෙයක් ඉතාමත් වෙනත් රටවලත් සිදුවන ඉතා වැදගත් දෙයක් අප ප්‍රමාද වෙලා හරි මේ දේ පටන් ගැනීම ඉතාමත් හොඳ දෙයක් හැටියට කියන්න පුළුවන් ඡායාරූපයකට අමිල මෙහෙවරක් කරන ඔහු එම ශිල්පය අන්තර්ජාතික තලයට ශ්‍රී ලාංකික අභිමානය රැගෙන යන ප්‍රවීණ ඡායාරූප ශිල්පී හෙන්රි රාජකරුණා මැතිඳුන් 2018 වසරේ ඡායාරූපාභිමානී යාවජීව සම්මානයෙන් පිදුම් ලබන වගයි